ෙම දවසේ ුම පොත්තවට කියන අයිටන ප්‍රෝතිය සමගෙන් ොබහමෝන ම නිේශ චමත් සංකල්ප. මම මදු නිකා කරපුට ගලාදත් මලින් අවධනය පොත් සිරස් තල වෙත පාසල් දරුවන් මත්‍රව ේචාවාරම්කරුවන්කින් කලවා කැනීමේ වැඩ පිරිි වෙලක් අරඹන්නේ ජනපතිකින් උපදේ. දෙන්න පනස් එකේ අර්කුතයෙන් විදවටනු ආර්ථිකය යළි ගොඩනගට බවච්ච අගමැතිකෙන් සාතිකයක්. දින පනස් දෙකක් පුරා දෙදරාගේ ආර්ථිකය යළි තියෙනට ස්වාත බණ්ට අප සූදාන ඉන්දියාවෙන් අමෙරිකාටුළල මිලියන හාරසියක් ශ්‍රීලංකා බා බැංකුවට ඇමරිකා උතුරුකොරයා සක්චවලට චීනය සහය ශ්‍රී ලංකාවේ ගෞරුවවේ රැකකැනීමට විස්සයි විස්ස කණඩායම සූදානමි. കാ ്ാ്ാ മ പി വ ക്യ താ ്് പ് ് ാത ത ന്. ස ලවට සිදුකිරෙන මද්‍ර චාවාரம் මැලීම සඳහා. අවශ්‍ය න්නේ තිද කඩනමින් සකස් කරන ලෙස. ජනාතිපතිතුමා නි දන්ට දනුම්දඇත්த்தේ. මත්‍රව්‍යභාවිතය ஆවමකිරීම සම්බන්ධேன். ජනාතිපති කාරයාலே අද පැවති සාකච්ඡාවකී ජනාධපතිතුමා මෙම උපදිස් ලබාදුන්නා. පාසල් ලවට සිදුවන මද්‍ර වෙචවාரம்ම් නිසා දරුවන් මතට ඇබැවීම පිළිබදවොරතුරු තමන් වෙත ලැබී ඇති බවයි නාතිපතිතුමා කියසිටියේ. එවැනි ව්‍යසනයකට හිස එසවීමට කිසිසේත් ඉ නොතபනලෙස මත්‍රපාල සිස ැතිතු ොලස. පැතිවරයාට උපතිස් ලබාදුන්නා. මදරඇව්‍ය පාලනය කිරීම සඳහා රජ්‍යය මේ වන ටත් වැඩසටහන් ගණනාව ක්‍රියත්මක කර තිබෙනවා. එම වැඩ පිළිවෙල ශක්තිමත්කිරීම සඳහා, නීති අනපනත් සංශෝතනය කිරීමේ කාරයද මේ වන විට සිදු කෙරමින් පවතින බවයි, ජනාතිපති මාත්‍යංශය සඳහන් කරන්නේ. මද්‍රවි වලට அදාල විමර්ෂණ කටේතුවලදී, அදාල සயලු ආයතනවල සහල් ලාගනීමද කටේතු කරනු ඇති. බඳනාගරවල ්‍රාත්මක ආරක්ෂක වැපිවල පිළිබදවது මෙම සාකட்්ඡாவேදී අවදහனைමුූුණ ආරක්ෂක මාත්්‍යයක්ශල්ලකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු රාජ් නිලදහරින් රැසක් සාකட்්ச்சාවට සිටயா. ක කිය දේශපාල් අර්බදිය හමුමුවේ කඩා වැටනු මෙරට ආර්ථිකය ජලි නග සිටුවන බව පාර්ලිමින්තුේදී විශේෂ ප්‍රකාශයක් කරමින්ින් අග්‍රමාතිය රනිල් වික්‍රමිසිංහ මහතා ප්‍රකාශ කළා. ඉදිරයේදී රජය ආරම්භ කරන වැඩසටහන් පිළිබඳවද අග්‍රාමාතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කලා. නයගුලට හසුවී, අපේ වරාය ගුවන්තොට පොලිවැනි ආයතන වෙනත් රටවලට සින්නවීමේ අවධානමෙන් අපේ රට ගලවාගන්ට අපට පුළුවන්ගුණා. වැඩිම නයගවේ ප්‍රමාණයක් අපට කරන්ටතියෙන්නේ මේ අවුද්දේ. දස් දානමය වසර තුළදී. අපි ගෙවියවුතු මුල්ලු විදේශණය හාපොලිය එමරිකන් ඩොර් ිලියන පන්දස් නමසීයක් පමනවේ ගනම් බල්ලතියන මේ ඉස්සල්ල ගත්තෙන අපි ගත්තෙන එනෙමේ. දවස් පනස්සක පුරා පැවති දේශපාල් නස්ථාවරේ නි ස්ථාවර මටමකට ෙේ. තිබූ අපේ ආර්ථිකේට මරු පහරක් වැදුණ. ආර්ථික වර්ධන වේග අඩාල වුණ. රුපියල තවතවත් අස්ථාවර වුණ. ජාත්‍යන්ත්‍ර මුල්ල්‍යිය ශ්‍රණ ගත කිරී බලින් පහලට වැටුණනා. විදේශ සංචිතය පහලට වැට්ට මේ කාලය තුළ කිසිම රටකින් හෝ කිසිම ජාත්‍යන්ත්‍ර මුල්ල ඇතනකින් කිසිම නයක් ආධාරයක් ලා ගට ්‍රී ලංකාව ොැකි වුණ. අප ලැබන්න තිබූ විශාල විදේශවිනීමේ ප්‍රමාණයක් නැතිවුණ. අපේ විදේශ සංචිදයම් දර්ශම හතරක් දක්වා පහලට ගිය. අපේ පළමු සා වැදගත් කටයුත් රුපියලේ අගේ ස්ථාවර කිමීම. රටවල් කීපයක් අප උදව කරට කැත් ැබුණ. ඉන්දියන් හ ැක්ුව එමරිකා න් ොර් න හාරසිීක මුදලක් ්‍රීලංකා මහ ැක්ුව ත ලබාදීමට එකගත්ය පරකර තිබෙනවා. චීනයේ පැන්ඩ බැඳුම් කර ජපානය සමුරායි බැදුුම් කර යට තේ එමරිකන් ඩොර් ලේන පන්සයක් ලබා ගැනීමට ේක්ෂ කරන. ඒවාගේ ජත මුල. වෙඳෙන් එකා බිලියනයක් ලබාගැනීමට බලාපුොරත්තු එ. ඒවාගේම जीවන වියදම අඩුකඩලා ජනතාවට ජීවත්වීමට පුළුවන්. විදියේ පරිසරයක් ඇතිකාරට අපි බලාපපුරතු වා. සංචර්ක ව්‍යාපාරයේ වේගවත් වර්ධනයක් ඇතිකරෙන සැලසුම් ්‍රියාත්ම කරන්නේ බලාපුොරත්තු එවා. තාක්ෂණ කලාපල කර්මාන්තශලා පීට අපයන වෙළදාාම වර්ධනය කරටත් APOෝ අපි ඉදිරියට ගෙනিয়েනවා. දින්න පණස්ස्यකක්පුරා දෙදරගේ ආර්ථකය යලි තියලට ඔස්වාතා බට අප සූදාන. ග්‍රහමහතිවරයා පාලිමේීතුවේදී කළ සම්පූර්ණ කතාව අපගේ රාත්්‍රිනාව ඇතිහ ප්‍රධාන ප්‍රෘත්තිවිකාශයෙන් අනතුරව බලාපොරොත්තුවන්න දෙන පනස්ෙකේ අර්බෝධයක්ත් සමඟ පසුගේ ස්‍යය වනතෙක් රට කිසිදු විදෙස්නයක් හෝ අධහරයක් ලැබනේ නැති බව කැබනට නොවන අමාත්‍ය හර්ද සිල්වාමහතා පවසනවා පල්මිතු සංකිරණය පැලති මධ්‍ය හමටක්කමින් ඒමහතා මේ බව ප්‍රකාශ කලා. ඉතාහා විශාල ප්‍රහාරයක් කුමන්තනය හරහා ආර්ථිකයටත් රටටත් වැදුුණ. ගිය සතිය වෙනකන්. ශ්‍රී ලංකාවට එක්ක ඩොලරයක්ත් පිටින් ලබාගන්නඩ බැරිවුුණ. නයිශේනිකත කිරීමම් ආයතන තුනෙන් ආයතන තුනම අපිවා පහලට දැම. මේ පහත දැමීමත් එක්ක ජාත්‍යන්තරය අප කෙරෙහි තියෙන විශ්වාසය කඩාගැෙනට. බැඳම් කර මාකට් එක පලවෙනි මාස නමයට ඉවත්වෙලා තියෙන මුදල තමයි ඩොර් මිලියන හාර්සිය හතක්. මේ කුමන්තනකාරීම මාස තුනට ඉවත් වෙච්ච ගාන තමයි, ඩොර්මලියන හාරසි හසු හතා කොටස්වෙන්ද පලේ පළමිනි මාස නමේටම ඉවත්වීම් ඩොර්මිලියන තිස් හයයි, කුමන්ත්‍රන මාස තුනේ ඉවත්වීම ඩොර් මලියන අනූ හතයි. රුපියලේ ගේ. කුමන්තන මාස තුනේ අවප්‍රමාණ වනා හතයි දසම හය. ඩොර් මිලියන දාහකින් අපේ සංචිත අඩුනා කුමන්ත්‍රනය තුර. මේක දීර්ඝ කාලයක් අපේ ආර්ථිකයට. බලපාන මෙවට බඳදුලකුණුවාර්තයන්ල්ලා උත්තර දැම්ඩු. රාජචා මාත්‍යය ඉරන් වික්කමරත්න මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකශ් කලා. ඩොමිලියන් දෙසිය පනහකට වැඩිය අහිම වුණ සංචාරක ව්‍යාපාරයෙන් පමණක් මේක තමයි මේ කුමන්ත්‍රණය තුළින් රට වුන හානිය දමනය විශාල ලෙස අඩු වෙලා තියෙනවා. ඉතිහාසේ වැඩිීම. රිජජු විදේශ ආයෝජනය තිබනේ දෙදස් දහත අවසානයේද $ො ිලියන එක දශම නමයයක් තර තිබුණ ජා්‍යන්ත්‍ර මූල්‍ය ආර දලෙන් අපට එද තිබුණ ොලර් මලියන්ෙේ පහකට වැඩිය ඒ එක දැන් ප්‍රමාදයක් තියෙනවා මොකද මේ කුමත්‍රණය නිසා. ඇතකට මිලනියම් ල්ජ් ෝපරේ එක. දෙසම්බර් මාසය අසංකරන්න තිබුණේ ඩොර් මිලියන හාරසි අසුවක් විතර ඒක දෙන්නේ සම්පූර්ණයෙන්ම දීමනාවක් හැටියට. එකනනා එක් නෙමෙයි ඒවත් අහිට ව්වා මේ දේශපාල කුමන්ත්‍රය නිසා. සාක් සාමාජික රටවල් අතර පවතින විනිමේ හෝමාරු පහසුකම අටතේ ඇමරිකා ඩොලර් මිලියන හාරසියක් ශ්‍රී ලංකා මහබැංකෝ විත ලබාඇීමට ඉන්දිය සංචිත බැංකුව එකඟ වී තිබෙනවා. அமතரவு அமரிக்காடொல බියனක முதலක් ලබාගනීම සඳහාது இந்திய සංචිත බැංකුව සமග දපார்ச்சுுக்கு ගෙවිසුමකට எළඹීම ஸ்්‍රர lanகா மහபங்கුව කළ இல்லීම සலக்கா බලමින් පවத்தினවා. இந்திய සංචිත බැංකුවෙන් ලැබුණුකාඩடிනම් සහෝ නිසා ஸ்්‍රீ lanකාව පිළිබඳ ஆආயோෝචකයන්ගේ විශ්වාසය වර්த்தනය කිරීමට හැකිවීතිබෙනවා. නව වැඩ පිலிවෙ සඳහා இந்திய மධ්‍යම රජ නවதில்யே ஸ்්‍රී லංකා மහ குොමසාரி ஸ்කාார்யாය සහ. ොළඹ ඉන්දිය මහකොම සාරිස්කාර්යාලිය දැක්වූ ක්‍රියාශීලී දායිකත්වය ශ්‍රීලක්කා මහබැංකුව අගේ කරසිටිනවා. රටේ පැවති දේශපාලනික වෙනස්වීම් නිසා ඇති වූ ප්‍රවාදය අවසන්වීමත් සමඟ ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම සඳහා වැඩසිටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙනෙමින් පවතිනවා. එයට තේ ජාත්‍යන්තන ස්වේරීත්ව ැඳුම් කර නිකුත් කිරීම. කාලීන නයලබා ගැනීම, ාජ් බැකු රහා නෑලාබා ගැනීම ඇතුළු අංශ කිහිපයක් පිළිබඳව අවධනே යොමුව පවතිනවා. මෙම වසரே පළමු කාර්තුව නිமாවීමට පෙර එම කටයුතු පිළිබඳව විවර්ශණ නිமாකිරීමට අපේක්ෂිතයි. මේ අතර විස්තீரණ අරමුදල් පහසුකම් සම්පන්ந்தேன்ෙන් ජාත්‍යන්තර மூල්්‍ය අරමුதල සමග කරෙන සාකච්ச்சா නැවත ஆரம்ம்ப කරතිබෙනවා. ඒ අනුව එම සාකච්ඡා සඳහා මුදල් හාජන ධ්‍යමාත්‍යමග සමරவீர මහතා அமெரிக்கா එක්ස ජනපதே ஒஷடන් ුවර සංචාරක නිරතවීමට එමිතයි ත්‍රලකකා නිදහස් පක්ෂේ නව හේ කකම්පලමන්තු මන්ත්‍රී දැස්සරේ ජස කරමහතා එම දුරේ රාජිකාරී ආරම්භ කලා ජනතිිපද මෛත්‍රපාලසිරි සිැ මැත්තුමාමද එමවස්තාවට එ එකක්නවා. දෑසිරි ජැසක්‍ර මහතාවිත අදාලපත්තිම් ලිපිය පිළිකැන්බීමම ජනාධපති මෛත්‍රී පාල සිරිසන ැතිතුමා සිදු කළලා. එහිදී ජනාදේපතිතුමා නව මහලෙ කම්බරයාට හසුප පැතුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ොලස්ථානේදී මහ සංගරත්නේ සිත්පිරිත් සච්චායිනාමත්ේ දෑැසිරි ජෑසේකර මහතා නව දුරේ රාජකාරි අරම්භලා. ්‍ර ලකා දහස්பක්ෂி ஜෙස්ත උපසභபති හිටපු அමத்து நிமල් சிරිපால்த சிල්வா மதாமின்ම மாஜ நியோජதி ශ්‍ර ලlanකා දහස් පක්ෂ ටப்பு மலேக்கம், மචார், ரோ லක්ෂமன் ප්‍රීධ සමத்தඇතුல பක්ෂக்්‍රියயாකාரிந்து இம் අවස්ථාවற்றப்பனா. மතர ශ්‍රரிලකා නිදහස්பක්ෂ மலேக்கம், දසரி ජසகிභතා, රජකාரி ஆரம்ம்பකිரிමன் அனுතුருவு பක්ෂ மோலස්தாනේදී விශෂ மாධ්‍යහமුවක්ப்ப வண. ්‍ර ලංකාක දහක්ෂ ප්‍රධාන පරමාර්තය මහජනහිතකාමි සුභසාධකවාදී රාජ්‍යයක්ක් නිර්මාණයකරින්. මංහිත නවි මේ වර්ශය මුණ දෙන්නේ මෙන්න මේ අභියෝගයට ජනතාව සම කතිකාවක් ඇති කරලා ජනතාවගේ වරමක් ඉල්ලන්න නව ශ්‍රී ලංකාව නිර්මාණය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානකොට ගත්ත නව පුළුල් ජාතික සධානයකට බලය දෙන්නේ කියලා. ශ්‍රී ලංකාල ඉදහස් පක්ෂය හැමවෙලාම. ජයක්‍රහණය කළේ තනිවනෙවෙයි සන්ධානගත වෙලා සමගි වෙලා. ඒ ශක්තියාපි ගොඩ නගා ගැනීමේ වැඩ පිළිවෙලාපි අනිවාර්ීමම ආරම්භ කරන්නට ඕට. මැතිවරණට ඉදිරිපත්වීමේ දී පුළුල් සඳානයක් බවට පත් වෙලා සියලුම වාමාංශික හා අනිපුත්ත බලවේගයන් සියල්ල. ඒක රාශී කරගත්ත පොදු පෙරමුණක් තුළින් මේ සටන ගෙනයා යුතුය කියනක. පම ඉදිරිපත් කර පක්ෂට. ජයග්‍රාය කකා ගෙනන්න්න පුලොන් වැඩ පිල්ල පක්ෂ පයිසම්විදිාන වැපිල්. මේ ඩ පිළි වෙල දිස්ශ්‍රකෙන් දිශ්‍රිකය පුරා ගැෙනඉල්ල ඉදිරි මා සහතර ඇතුළ තමන් බලාපොරොත්තු වෙනවා. ග්‍රාමිය මටම ඉන්න පාක්ෂිකය ගෙන්දලා ඉහන දැකල් මේ පක්ෂ පි සම්විධාන ශක්තිමත් කර.ට පුද්ගලග අයපත්‍රනය මට තිඉන්න එකක යපත්‍රයයි ශ්‍රීලංකා නිදස් පක්ෂය නැවත්ත ජනතාව ඒග්‍රාශිකර ගත්ත පක්ෂයක් බවට බලගතු පක්ෂයක් විදිට මේ පක්ෂ ඉදිරියට ගෙනයාම් පමණයි. නිසා අන්නිතන්ට මේ පක්ෂනඇාවත ගෙනියන ඉදිරි මාසාහතර ඇතුළරතමට අියෝගඇත්තිනය අබියෝගම දන්නවා හොයි විදරද අබියෝගට මුණදන්න කියලා. පාර්ලිමන්තුවේ ආණුකම වේවස්සා මන්ඩලේ රවැැස්යුමක් හිට පාර්මේන්තුවේදී පැවැත්වෙන බව නියෝච්‍ය කතානායක ආනන්ද කුමර සිරිම හතා පාර්ලිමේන්තුවට දැනම් දුන්නා. දස් දහනමේ ජනවාය කුලසුනැදින සිකරවාදා පූර භාග දහය සිත අප බාග දුලාහි තියහ දක්වා ආණු ක්‍රම ව්‍යවාාමලේ ැසීම පැතිම නියවති බව සරු ගු පාලිමේතු මතරන්ුවව දනන්දීමටැමැත්තිම. මීට පෙර මේ පාලිමේන්තව සමත වුණ ඔය නවවා අණ්ඩුක්‍රම විවස්ථා වටාදාල ක්‍රියාදාමය ඒ ක්‍රියාපටිපාටයට අනුව යවස්ථාදායික සභාව රැස්වෙන් ඕනේ වාර්තාාවනහරි දෙනකොට දින තුනකට කලින් දනුවත් කරලා. ඔබතුමා අද කියවා හෙට විවස්ථාදායක සහ රැස්වෙනයි කියලා. මන්දිතුමා මේ පිරිිබදව දැන් මුලින්ම පක්ෂනා රශවීමට පමණෙන් ස්සල්ල බදතුබල ඇතන්ද සාචක තම කරගත්. ඒස අද ප්‍රකාශකය හෙට රැස්වීම පැත්නයික එක මූලාසය තිීරනේ ඒ තුන්ල යන කටිරන වශවන. ඒ යෝජනවා. අපි සාකච්ඡා කල්ල තමයි මේ යෝජනාව පක්ෂණයකින් ඔබතුමාට ඉදිරිපත් කරේ මීට ඉස්සැල්ලත් කෙටය දැනුම්දීමකින් පක්ෂණයකින් ගෙත් සභාව එකඟත්වයනුව තමයි, අපි ක්‍රියා කල්ල තියෙන් අලුත්තක න්නෙම. සන්පත්හා රාජ්‍යදේපල ලැව ුතුදුතු සන්ට ලාදීම සැෑදේශප ප්‍රේමේත්වය බව නිවාස දිකරීමම් සහ සංස්කෘතිකටයතු අමාත්‍ය සජි ප්‍රමදා සමහතා පවසනවා ජනත මුලින් ඉදි කරන නිවාස කිසි විට තම පවල් පර පිනිවිෙන් ලබාන්න ගන්න බවද මත්‍යවරයා අධහරණය කලාා. මේ අපි කරන්නේ රටේ මහජන මුදල් වලින් ඉදිකෙරුණු නිවාස නැවතත් වරක් මේ රටේ ජනතාවට ලබාදේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙ . නිවාස ලබා දෙෙන වැඩපිළිවෙල සමහරෙක් විහිලුවට පාත්‍ර කල් අතිබෙන මෙම ඇත කාලෙ. යහපාලනේ අපි හඳුනන දේශ ප්‍රේමිත්‍යය වන්නේ රාජ්‍ය සම්පත් රාජ්‍යදේපල ලැබිය යුත්තාට ලබාද. ඒ දේශ ප්‍රේමිත්වය අපි ක්‍රියාපක කරන්න. බර සිලීමේ ජාතික හා ජාත්‍යන්තර ජෑග්‍රහණ රැසක් අත්කර ගත් රන්සිල් ජඇතිලක ක්‍රීඩකයාට නව නිවසක් පිරිැමීම වෙනෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අද පැවති උත්සවේකට එක්ව මෙනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මොරටුව අංගුලාන සයිුරපුර නිවාස ව්‍යාපෘතියෙන් ඔහු වෙත මෙම නිවස ලබාදී තිබෙනවා. එහි වටිනාගම රපයා ලක්ෂතිහා. ජාතික හා ජාත්‍යන්තර මටමින් ජෑග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රේඩිකාවන් සඳහා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු මත්‍ය ශෂවත්මන් රජයටතේ ලබාදුන් විසි හතර වෙන නිවා සේමයයි. ්‍රඩා නවත්තන්න ඉතුන වාර ගොඩක් වැඩි තලග කරන අතර මකද නිසිගේමක් ලැබුණන්නෑ ගොද කරන ක කිටන නමු බධාරන ගොටන කිිය විශේෂ කියන්නන මේ නිවසටත් ලබාදන්න ඉල්ලිමක් කල නෙේ. ඉතින් ගොඩක් ස්තුතින්තවා සජිතමතුම මංගයන හොයල මේගේ නිවස පරිත්තා කිරීමක තිම ඇතුම පොන්දව අනිවාරෙන් මේ වසරේ ලෝක සුර පදක්මක් දින්න නැතමතු ම අම න. ආක්ෂණ විශේතුලින් දරුවන් උපරිම ප්‍රයෝජන ගැනීම සතුටට කරුණක බව, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා තමන්ටඩ දායකත්වය ලබාදීමට හැකිවීම සතුටක බවයි ඒ මහතා ප්‍රකාශ්ව කළේ. රන්ந்தන මධ්‍යම හා විද්‍යலே හැத்தෑ පස්වන සංවසரே වෙනුවෙන් සංවිධහන කළ, අධ්‍යාපන හා තාක්ෂණික ප්‍රදශනය නැபීමෙන් අனுතුරவு விපක්ෂනාாய்க்கවயா මෙම අදහස් පக்கலாம். விද්‍යலே බලදක්ෂණண்டායම ඉදිරිපත් කළ සදර්ஷණයක් නபීමටது ඒහතාக்கு වනා. ්‍රදර්ශනය තුළින් අපේ දරුවන්ගේ හැකියාවන් දෙමෝපියන්ට හා පෙන්වීමට හැකියාවක් ලැබීම අගේ කරනවා විශේෂෙන්ම විෂිකර්මය පැත්තත් ඒවාගේම මේ සන්දර්ශනයසා තිබුණු ඒ තාක්ෂණය මහිතරමා එක දැක්කම එක්තර අඩම්බරයක් හිතුනාා මොකද අපි අඳන්නල දුන්නු තාක්ෂණ විද්‍යාව පිළිබඳව විශයධාරාව තුළින් ළමයින් අාගරතීර දියුණුව ඇතවසෙම අපිට එක්තරා විදක අඩම්බරයක් කියල කිය. බස්නනාහිරපලාතයේ කැලිකසල දුර්ගන්ධය නැතිකිරීමට තෙල් ඉසීමම්ස්නහා, ගුවන් හමුදාවේ සහය ලබාගන්නා බව ප්‍රධාන අමාත්‍යය ඉසුර දෙවප්‍රිය මහතා පවසනවා. මිහිසරු ශෂේත්‍ර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ දෙවන අධියරේ ඉදිකිරීමම් ආනම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් පලාාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පල කලා. අප ද්‍රව්්‍ය කළමනාකරන ශෂේත්‍රයේ නියතුවන් පුහුණු කිරීම තුළ ශේෂත්‍ර වැඩසටහන් රැසක් මෙම මධ්‍යස්ථානය තුළින් සිදු කිරීම සැලසුමයි. මේ සඳ හා ෑකිරෙන මුදල රපියල් මිියන තුන් සය පන්හක්. ජනතාව දන්නවා මෙතන මවාකර අපි කරුුවකගේ. ජනතාවට එක පැදිලි අපයි ජනතාවට ප්‍රශ්නයක් තියෙන්නේ ඒ දුග පාලනය සම්බන්ධ. එසා ම ඒක දැන් නවීන තාක්ෂණය පාචි කරලා ගුව හමතාබපත්තුම කතා කලලා දෝන යන්ත්‍ර ගැල්ලා අප තෙල්ලසීම ගුවනින් කරල්ලා තවත්සාහනයක් අපි ලබා දෙන්න පලෑන්කත් මං අපේ නිල්ධාන කෙල යෙන්නේ මේ ව්‍යාපතිය නිමකරනතෙක් වේ දුගද පාලනය කිරීම කරන්න ඒකට කොයිවිතරං සල්ලි ගියත් ඒ ගැන හිතන්ඩපා ප්‍රතිපාදන මම දෙන්න දක්ක මාවතකම ප්‍රදේශයේදී සිදූ රයාානතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පවනා. ඇතුරු තවත්පුත් කිහිපයක් කෙටින් සටහන විිශේක්ෂන්ගේ මීපේ සිට අවිස්සා වේල දක්වා ගමන් කරමින් තිබූ යතුරු පැතික් ලොරිරතයක් පසුකරයාමට උත්සාහ දරා තිබෙනවා එහිදී ඉදිරි පසින් පැමිනිට්ටිප රතයක් යතුරු පැදී ගැටීමෙන් අනතුර සිද වනා අනතුරින් යතුර පැදී ගන්ගත් තරුණයන් දෙෙන මිය ගොස්බෙනවා ිපරතරයදුරු අතරං ෝට ගැනනා. ඔහු අවිස්සාවෙල්ල අධිකරණට ඉදිරි පත්කිරීමට නීමිතයි. වැලිවිට ප්‍රදේශයේදී පුද්ගල මලසිරුවරක කොටස් හමූුණ. ප්‍රදේශවාසයකුගෙන් ලද තුරතුරක් මත, මුල්ලේරාව පොලිසියි මෙම සිරුරේ කොටස්ොයාගෙනතිබෙන්නේ. අදාල සිරරේ අනන්නතාව මෙෙක් තහුරීනෑ. සිද්ධය සම්බහන්ධෙන් වැදුර පරිීක්ෂණ ක්‍රියාත්මකයි. දුම්රිය හා බස්තරතවල ගමන් ගන්නා මගින්ගේ ජංගම දුරකතන සුරාගන්නා පුද්ගලයකු අතරකෝට ගැනීමට මිරිහාර විශේෂපරාධ මෙහෙු මේකකේ සමත්තුනා. සැකරු සුරගත් ජංගම දුරකථන පණහාකට අධික සංඛ්‍යාවක් විවිධ පුද්ගලන්ට අලවිකරති බියදී ස්වාගෙනනාා. ඒවාය වටිනාාකම රුපියල් ලක්ෂ දහයිකතා දිකයි. සැකකරු මේ ගමුව කොළඹ මොරටවාදී ප්‍රදේශවලදී සොරකම්වල නිරත වැති බවයි පොලිසිය පවසන්නේ. මුද දී ප තිල්ලෙ දෙරි කල කටයුතු කල අබාප්‍රාත් නිවිල් නායකර මහතාගේ දහෙ පිමද අවසන් කටයතු අද පස්ව බුරල්ල කනත්්‍යේ දෙසිදු කරුන ඒ දහ මු ිතරැන ේමෙන් අනතුරුවයි. உர்දු තිස්දකදී ශ්‍රී ලංකාவே லாபாலத்தම ராஜජ්‍ය දෙපார்த்தமேේතු ප්‍රධනිயாලෙසு නெவில் நாනக்காර හතා පත්වනා. ඔහු එක්දහස් සමසයාසු එකවසரேසිට දෙදහස් පහවසර දක්වා රஜජී මුද්‍රனாளையாධපති තන්තුහි කටතු කලා. එවக்கு ஈயம்මக்குரு සහිත පැரණි තාක්ෂණින් මුද්‍රණ කட்டிතු කළ එම දෙපර්த்தமேන්තුவට பරිගனක තාක්ෂණය හதுන්වාவின் දவන්ත පරිවර්த்தයක් සිදු කිරීමද ඒමහතාට හැකිවුණා ද්‍යவேදී උපාதிதாரியக்கு වன நெவில் நாணக்காரමහතා நிதர்லாே සහ இங்கிங்களலா න්ේ දරණ කටිතු පිළිබඳව පශ්ාත් උපදිහදා රාතිබෙනවා. දනොධහනය කකෙඩාපිටේ වෙැයි. නෞසිලන්තය සමඟ පැත්තීමට නීමට එකම පන්දුවාර විස්ශෑවිස්කටතානගේට මහනදීමට සංචරක ශ්‍රීලංකා කණඩෑම යහපත් මානසික සහ සෞඛතත්වයෙන් පසුවන බව ක්ඩෑමේ නායක ලසිත් මාලිංග පවසනවා. ට අතර පැති ටෙස්ட் හා එදි கி්‍රකටட் රர்வල ජக்கත්த்தை වசி ලத்துக் கண்ட ஆයමයි. මහිතුவின்ෙන් දෙරට අතර පැවැත්த்திන මෙින් පந்துवाර விசை விස තරக்கே ජக்கනීම ශ්‍රී ලංකාවට තාප கත්වනபா. මෙම තරகය රාත්‍රී තරගයක් ලෙස, ஆக்லாண்ட் திී ට ශriී ලංකා விලාவின் உදසன் එකலகை තිහිට ආரம்භවීමට නීමතයි. ගේෙනෙන් ශ්‍රෙලාකා කණ්ඩායිම අද විශේෂ පුහුණු සැසයකටද දෙ එක්පුුණා. එහිති වේකපන්ඳදු යවන්නන් පිළිබඳ වැඩියවදහනයක් යොමු කරති බෙනවා. නවසිලන්තේ ශීත කාලකුණයක් මේදිිනවල පවතිෙනවාා ඒ ශ්‍රලාකා කන්ඩීමට අහිත කර ලෙස බලපා ඇති පවයි වර්තා වන්නේ. ඉත් ්‍රලක්කන්ඩයිම ඉතා හොඳ මාන සිකත්වයකින් හසු දනවකින් තරගට පිවිසෙන බව ලසිත් මාලිංග පවසනවාා පිතිකරවන්ට ලකුණු අතරට පිවිසීමට හැබෝහොත් ජෑග්‍රහණ ඉතරම් අපහසුන් නොබනු ඇති බවයි ඔහු කියා සිටින්නේ ඇසගගේ අයෙන් සවසාහිතය ප්‍රධාන ප්‍රති විකාශය අදටහවසන්න නැවදත් හමෝ රාත්‍රී නව්‍ය යිති හැට ww.ipnnew.tel.